ශ්‍රේණී දූ දරුවන්ව ඉතාමත් ආදරෙන් පිළිගන්නවා channel එකට. ඉතින් දරුවනේ අද මම ඔයාලට ඉදිරිපත් කරන්නේ කප්‍රිඤ්ඤා සංගීතය පිළිබඳව. ඉතින් දැන් විදෙස් ආභාස හැසිර නිර්මාණය වූ ගීත දැන් කලක පටන්ම පාසල් විෂය මාලාව තුල දක්නට ලැබෙනවා. ඉතින් ඒ අතර කප්‍රිඤ්ඤා ගීතවලට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයක්. ඒට හේතුව වන්නේ ළමයි එම ගීතවල රිද්මය හා නාද මාලාව එහි හැඩය හේතුවෙන් පහසුවෙන් ගායනා කළ හැකිවීමයි. ඒ වගේම ගායනයේ වාදනයේ නර්තනයේ අතර පවත්නා අන්‍යෝන්‍ය සම්බන්ධය ඒ වගේම රිද්මය ප්‍රධාන කොට චලනයේ යෙදමින් සාමූහිකව ගායනා කළ හැකිවීමත් මෙම ගීතවල තිබෙන විශේෂත්වයක්. ඉතින් දැන් බයිලා සමග එන යුගල පදයක්සේ යෙදෙන අනෙක් පදේ තමයි කප්‍රිඤ්ඤා කියන්නේ. ඉතින් බයිලා නැවති නැටුම් විශේෂයට යොදාගත් සංගීතය තමයි කප්‍රිඤ්ඤා කියලා කියන්නේ. ඉතින් ළමයි ওই විදිහට තමයි කප්‍රිඤ්ඤා ගැන අපි දැනගන්න ඕනේ ආරම්භයේදීම. කෙසේතත් අපි එහෙනම් නෝට් එකක් සටහන් කරගන්න යමු දරුවනේ. මේ නෝට් එක ඔයාලා තීරි පොතේ ලස්සන්ට ලියා ගන්න. දැන් කප්‍රිඤ්ඤා ගීත කිව්වම ඔයාලට ඉතා ප්‍රසිද්ධ ගීතය තමයි අර තෑර ඉස්ති තෑර කියන ගීතය නේද? දැන් විශේෂයෙන්ම මේ ගායනාවලදී වයලිනිය යොදාගෙන තිබෙනවා. වයලිනියට කියලා තින්නෙත් රවිකිඤ්ඤා කියන නම. ඉතින් වයලිනින් වලට ඒ කප්‍රිඤ්ඤා ගීතේ වාදනය කරන්නත් පුළුවන්. හරි දරුවනේ අපි එන නෝට් එකට යමු. ඉතින් ළමයි කප්‍රිඤ්ඤා කියන්නේ සංගීත විශේෂයක්. පෘතුගීසීන්ගේ ලංකා ආක්‍රමණයත් සමගම ලංකාවේ මුහුදුබඩ පළාත්වල මේ කප්‍රිඤ්ඤා සංගීතය ව්‍යාප්ත වුණා. පෘතුගීසීන් සමග ඔවුන්ගේ සේවය සඳහා මෙරටට පැමිණි කාපිරි ජනතාව ඔවුන්ගේ විනෝදාස්වාදය සඳහා මෙම ගීත ස්පාඤ්ඤ භාෂාවෙන් ගායනා කර තිබෙනවා. කෙසේ වෙතත් පසු කාලයේදී කාපිරි ජනතාව පෘතුගීසීන් සහ මෙරට නූගත් සිංහල ජන කොටස් ආදී වශයෙන් තෙවදෑරුම් කණ්ඩායමේ ඒකාබද්ධ නිෂ්පාදනයක් ලෙස සහ ගීත විශේෂයක් ලෙස ලංකාවේ මෙම කප්‍රිඤ්ඤා සංගීතය වහරට එක් වී තිබෙනවා. කප්‍රිඤ්ඤා ගීතවල විශේෂ ලක්ෂණ ලෙස දැන් එම ගත්තොත් එම ගීතවල රිද්මය වේගවත්. බොහෝ ගීතවල කෙම්ටු තාලය ඒ කියන්නේ 6/8 රිද්මය ඇසුරු කරනවා. ඒ වගේම මේ තනු ඉතා සරලයි. ඒ වගේම තනුවල සීමිත වූ ඒකාධිකාරී බවකුත් දක්නට තිබෙනවා. ඒ වගේම ළමයි ගීතය ආරම්භ වී අවසානය වෙද්දී මේ රිද්මය ක්‍රමයෙන් වැඩි වෙන ආකාරයක් දක්නට ලැබෙනවා. කප්‍රිඤ්ඤා සංගීතය සඳහා යොදාගත් සංගීත භාණ්ඩ ලෙස රබාන, මැන්ඩලීන්, වියෝලා, ගිටාර්, බැන්ජෝ, බොංගෝ ආදී සංගීත භාණ්ඩ සඳහන් කරන්නට පුළුවන්. කප්‍රිඤ්ඤා ගීත ගායනා කරන විට ඒහා බද්ධ වූ නැටුම් විශේෂයකුත් තියෙනවා. එම නැටුම් විශේෂය බයිලා කියලා තමයි හඳුන්වන්නේ. මේ බයිලා කප්‍රිඤ්ඤා නැටුම් ගැම් සම්ප්‍රදාය විශේෂයෙන්ම ප්‍රීතිමත් අවස්ථාවලදී යොදාගනු ලබනවා. ඒ වගේම බයිලා නර්තන ඉදිරිපත් කිරීමේදී බාල, තරුණ, මහලු, වැඩිහිටි, ගැහැණු පිරිමි මේ සියලු දෙනාම එක් වෙනවා. විශේෂයෙන්ම පුත්තලම, මඩකලපුව ආදී මුහුදුබඩ ප්‍රදේශවල මේ කප්‍රිඤ්ඤා ගීත බොහෝ සෙයින් ප්‍රචලිත වී තිබෙනවා. ඒ වගේම කප්‍රිඤ්ඤා ගීත සම්ප්‍රදාය ඇසුරින් සිංහල ගීත රසකුත් නිර්මාණය වී තිබෙනවා. එයින් කිහිපයක් ලෙස දැන් මහා මෙරක් ලෙසට කියන ගීතය ඔයාලා අහලා තිනේ. මහා මෙරක් ලෙසට
किन गीत है इलंगट मागे पहले अंदर मकान इड पासे रस आहार कावला ए गीत है इलंगट मी वदय की जीविते किन गीत है इलंगट लसन ट पिपुन वन मल ओगुला हलतने ने दे गीत है वगेम नोना मगेनस नोना किन गीत है इड पासे आयरिन जोसेफिन रोसलिन एंजेलिन किन गीत है इलंगट यमन बंडो वेसक बालंड किन गीत मन छुट्टा ताल संधान के ओगुला मताक वेन्ना इति मे गीत ओगुलो अहन्न इति मेवा एवहर लसनत् हरिम सरल गायन एटने विशेष मेवागे गीत ओय विनोद चारिकायदि कट्टिय कियनवा नेद इथिंग एकेम देरनवा मे सतुट तिबेन तन मे गीत गायना कर तिबेन आकारय प्रीतिमत् अवस्थावन वलदि इथिंग अपि देन मम मे वीडियो का हरहा एक गीतयक् ओगलंट निर्देशित एकने तैरस्ति तैर गीत इधिपत करन्नम गायने सह वादने मे गीते गेंद्याख्यान्नों लमाई देंगर रस आहार कवला रन कूडुवे दमला एतिकरन्न गत्त माल गिरवी अत हरिन्न कियला ऐ कियन्ने ओहेला हितवद ऐ दालय ऐ कियाला अत हरिन्न कियला ऐ कियन्ने ओहेला हितवद ऐ दालय ऐ कियाला गीते मे नादमाला परदेन तमय लमय मे कप्रिंजा गीते यानी तैरेसि तैर गीत थीन्ने इति मे गीत महाचार्य सुनील आर्यरत्न बैला कप्रिंजा केन कृतियें तमय उपदागेन थीन्ने होंदय अपि इसेल्ला मेक वादने गायन पुरुदु वेन्ने अमु